ඉතින් නෙලාන්ට කියනවා තවදුරටත් ජග්ගොට මගේ කෙල්ල ඔයාගේ නැන්ද වුණා නම් ඒ කියන්නේ ඔයාගේ අරෙන් මාමව කසාද බැන්දා නම් අරෙන් මාමටයි ප්‍රේත නැන්දටයි තිබුණා ඔයාට සෙල්ලම් කරන්න චෝටි බබෙක්ව එක්කරගෙන එන්න අර්පිතා අහනවා නේලගේ නැන්ද ඔයා මොනවද මේ දොඩවන්නේ ජග්ගො කියන්නේ තාම පොඩි දරුවෙක් නිල කියනවා මොන වුණත් මම මේ කතා කරන්නේ ඇත්ත රතු පහකට කලින් එම්ලි විනාශ කළා දැම්මේ අපේ පරම්පරාවේ අනාගතය ඊට පස්සේ ඉඳන් ගොඩියා තාරයන්ගේ පස්සෙම ඉන්නවා හැබැයි තින් තාම එකෙන් වැඩක් උනේ නැහැ අර්පිතා කියනවා නැන්ද ඔයා බය වෙන්න එපා ගොඩියට තව ගොඩක් කල් බලාගෙන ඉන්න ඕන වෙන එකක් නැහැ මකද ඉතින් එම්ලි අපහු මේ ගෙදරට එනවා නීල පොදුම වෙලා බලාගෙන ඉන්නකොට කියනවා ඔව් නැන්දේ මකද ඉතින් එම්ලි කියන්නේ ආර්යන්ගේ වයිෆ් නේ එයාට අපහු ගෙදරට එන්න බැරි කමක් නැහැ එයාලා දෙන්න වෙන් වෙලා ජීවත් වුණාට එයාලා ඩිවෝස් වෙලා නැහැ නැන්දේ මං අදටම දන්නවා අපේ මොඩ ආරු තම තෙම්ලිට ආදරේ කියලා එයාලගේ දෛවයෙන්ම තමයි එයාලා දෙන්නව අපහු එකතු කරන්නේ ඒ නිසා නැන්දගේ මොඩ සලසුම් හදන එක දැන්වත් නවත්තන්න විශේෂයෙන්ම ගොඩියව පාවිච්චි කරලා කරන්න හදන දේ නවත්තන්න සුන්දර කියනවා ජග්ගුට අන්න පුතේ ඔයාට ඇහුණද ඔයාගේ මාමා ඔයාගේ නැන්දව ඉක්මනටම මේ ගෙදරට එක්කරගෙන එනවා ඒ කියන්නේ අල දෙන්න එකතු වෙලා ඔයාට සෙල්ලම් කරන්න අගේ කරි මල්ලේ කරි මෙහාට එක්කරගෙන එනවා ඒ අතරේදී ආරෙන් බලාගෙන ඉන්න ශුනීට සිහියන එක මල්ලේ එනවා ආරෙන් ගාවට මල්ලේ කියනවා ආරෙන්ට මිස්ටර් ආතෝත් මට ඔයාව තේරුම් ගන්න පොළවා හැබැයි ඉතින් ඔයා කරේ හරි දෙයක් දැන් ඉතින් මෙයාලා දැනගනේවි දෙලිවල ඉන්න මිනිස්සුන්ට විරුද්ධව වැඩ කරාම එයාලටම තමයි රිද්දෙන්නේ කියලා මල්ලේ කියනවා මිස්ටර් ආතෝත් අපි ආපහු දෙලිවලට යන්න ඕනේ ආරියන් කියනවා ජෙනීට හොඳටම සනීප වෙනකන් මම යන්නේ නැහැ මල්ලේ කියනවා අපි මෙහාට ආපු එකේ හොඳ ප්‍රතිඵලක් තියෙනවා මේ ගෑනු ළමයා දැන් ජීවත් වෙන්නේ ඔයා නිසා එතකොට ඉම්ලේ හිරේට යන්නේ මං නිසා අය මොබයිල් එකෙන් ආරියන්ට පෙන්නනවා ෆුටේජ් එකක් මල්ලේ කියනවා බලන්න මිස්ටර් ආතෝත් මේ ෆුටේජ් එකෙන් පැහැදිලිවම ඔප්පු කරන්න පුළුවන් ඉම්ලගේ ලඩ්ඩු වල වස දාලා තිබෙන නිසා තමයි මේ දරුවා ටික අසනීප වුණේ කියලා ආරියනුත් මේ ෆුටේජ් එක දිහා බලනවා ඉම්ලයාගේ කැම ටික මේ මෙස උඩින් තියෙනවා තමයි මේ ෆුටේජ් එකේ තියෙන්නේ ආරියන් මම ඕමනාවෙන් මේ දිහා බලාගෙන ඉන්නවා මල්ලේ කියනවා මේ ෆුටේජ් එකෙන් අපිට පුළුවන් ඉම්ලට අවුරුදු ගානකටම හිරේ කෝරු ගණන් කරන්න ඉඩ දෙන්න හිරේ ගෙදර ඇතුළට ගියාට පස්සේ ඉම්ලට කොහොමටවත් ඔයාටවත් මටවත් මේ ලෝකෙ ඉන්න එකම ළමයෙකුටවත් කරදර කරන්න බැරි වේවි මල්ලේ කියනවා මිස්ටර් ආතෝත් එහෙමනම් සේරම සාක්ෂි ටික ඔයා පොලිසියට ගිහිල්ලා සබ්මිට් කරා නම් තමයි හොඳ ඒ වෙලාවේදී ඩොක්ටර් ඇවිල්ලා කියනවා ආරියන්ට මිස්ටර් ආතෝත් චිනීට දැන් සිහිය එවි ආරියන් අහනවා මට ඇතුළට යන්න පොළවන්ද ඩොක්ටර් කියනවා ඔව් අනිවාර්යයෙන්ම ඉතින් ආරියන් නයිවසෙල්ලෙන් තමයි ඉන්නේ චිනීව බලාගන්න ඒ අතරේදී මල්ලේ කල්පනා කරනවා මට ඇත්තටම ඕන කරේ ඉම්ලියාව ආරියන්ගෙන් ඈත් කරන්න දැන් ඉතින් හිරේට ගියාට පස්සේ ඔයා ඔයාගේ අම්මාගෙන් ආරියන්ගෙන් මේ නැහැදිච්ච ළමයාගෙන් වගේම සම්පූර්ණ පක්දණ්ඩිය ගමෙන්ම ඇත්තලා යනවා මේක නිසා සම්පූර්ණයෙන්ම ඔයා කඩාගෙන වැටෙනවා ඒ අතරේදී හිරගේ ඇතුළ ඉඳගෙන ඉම්ලි කල්පනා කරනවා මේ අවුරුදු පහටම මං බලාගෙන හිටියා හැමදාම චිනී අවදි වෙනකන් ඒ දැන් එයා නිදාගෙන ඉන්නකොට මට සිද්ධ වෙලා තියෙන හිරගෙදර ඇතුළට වෙලා බලාගෙන ඉන්න ඉම්ලි කියනවා දැන් මෑණියනේ කොහොම හරි චිනීව අවදි කරවන්න මං දන්නවා ඉනිට මුකුත් වෙන්න මං එයාට මුකුත් වෙන්න ඉඩ තියන්නේ නැහැ සිහිය නැතුව හිටියවනත් චිනී මට කතා කරන්නව ඇති ඒ වෙනකොට චිනීට ටික ටික සිහිය ඇවිලා ආරෙන් තමයි චිනී ගාව ඉන්නේ චිනී අහනවා කෝ ඉම්ලියා ආරෙන් කියනවා එයා පොඩි වැඩකට එළියට ගියා හැබැයි ඉතින් ඉක්මනටම ඒවි චිනී කලබල වෙලා අහනවා මගේ ඉම්ලියා අසනීපෙන් නේද ඇයි නැගිටින්න හදද්දී ආරෙන් කියනවා නෑ මිස් ෂුගර් ඉම්ලි හොඳින් ඔයා බය වෙන්න එපා චිනී කියනවා නෑ බොරු එයා හොඳින් ඉන්නවා නම් මාත් එක්කනේ ඉන්න ඕනේ මුළු රෑ වෙනකම්ම එයා මං ගැන බලා ගන්නවා මට හෙම්බිරිසාවක් හැදුනත් එයා චොට්ටක්වත් නිදා ගන්නේ නෑ ඉතින් මට මෙච්චර දෙයක් වෙලා තියෙද්දි එයා කොහොමද මේ විදිහට මගෙන් ඈත් වෙලා ඉන්නේ අනේ හීරෝ මහත්තයා මට ඇත්ත කියන්න ඉම්ලිට මොකද සෙද්ද වුනේ චිනී අනන කියනවා අනේ මට හරිම බයයි
මං අප්පෝ මගේ ඇස් දෙක අරින්නේ නෑ. අරින් කියනවා මිස් ෂුගර් ඔයාට ඔයාගේ ඇස් දෙක අරින්න සෙද්ධ වෙනවා. මගද ඔයා ඉන්නේ තනියම නෙමෙයිනේ. චිනේ කියනවා මට ඉම්ලිව ඕනේ. ඉම්ලිව විතරමයි ඕනේ. අරින් කියනවා දැන් අනන එක නවත්තන්නකෝ. කරුණාකරලා අනන එක නවත්තන්න. මේක මගේ අණ. චිනේ කියනවා මං කාගේවත් අණ පිළිපදින්නේ නෑ දැන්. ඔයා හීරෝ මහත්තයා විතරයිනේ. එහෙම නැතු ඉම්ලි නෙමෙයි. ඔයාට මගේ පර්සනල් ලයිෆ් එකට මේ විදිහට ඇඟිලි ගහන්න බෑ. එහෙම කිසිම අයිතියක් නෑ. ඒ වෙලාවේදී ආරියන්ට මතක් වෙනවා පරණ සිදුවීම. ඉම්ලිත් මේ විදිහටම ඔහුට කියපු හැටි. ඒ සිදුවීම මතක් කරගෙන ආරියන් කියනවා චිනීට. මිස් ෂුගර් මං දන්නවා. මං ඔයාගේ කවුරුවත් නෙමෙයි තමයි. මට ඔයාට අණ දෙන්න අයිතියකුත් නෑ. හැබැයි මට පුළුවන් ඔයාව ගයිඩ් කරන්න. ඔයාට අවශ්‍යම වෙලාවකදී මට පුළුවන් ඔයාව චුට්ටක් තල්ලු කරන්න ඉස්සරහට. ඒ කිව්වේ ඔයාට හරිපාර පෙන්වන්න මට පුළුවන්. චිනී කියනවා ඒ සුයිට් පොටැටෝ. කතාව මට ඉම්ලි කියලා තියෙනවා. අර නානෝ මොකද්ද ඉම්ලි මේ කතාව කියලා තියෙනවා? ඒ කියන්නේ ඉම්ලි මංගෙන වාට කියලා තියෙනවද? චිනී කියනවා ගොඩාක් දේවල් කියලා තියෙනවා. අරෙන් පොදුම වෙලා අහනවා ඒ කිව්වේ? චිනී හිනා වෙලා කියනවා ඔයා ඉම්ලිගේ ෆෑන් කෙනෙක්ද? ඔයා කියන දේවල් ඔයත් කියන්නේ? අරෙන්ගේ හිත ගැස්සුනහම චිනී අහනවා ඔයා බය වුණා නේද? එතකොට අරෙන් කියනවා මම අරෙන් සිං රාටෝර්. මං කාටවත්ම බය නෑ. චිනී එකපාරටම කහින්න පටන් ගන්නවා. අරෙන් කලබල වෙන අහනෝ මිස් ෂුගර් මොකද්ද උනේ? ඔව් මෙන්න මං ඩොක්ටර්ට කතා කරන්න. ඔව් හොඳටම බය වෙලා නැගිටින්න හදද්දී චිනී ඔහුගේ අතින් අල්ල ගන්නවා. නිකන් නෙමෙයි හිනා වෙවි. ඇය කියනවා හීරෝ මහත්තයා බය වුණා. ඇය කියනවා ඒ අරෙන් සිං රාටෝර් මහත්තයෝ මං මෙන්න මෙච්චරක් ඇසහම ඔයා මේ තරම් ලොකුවට බය වුණානේ. කියන්නේ ඔයා මට හරියට කැමති නේද? ආර්යන් අයි ගගා ඉන්නකොට චිනී කියනවා අයි වලට පස්සෙ එන්නේ ජේ. හරි කියන්නකෝ ඔයා මට කැමතිනේ. මොකද ඉතින් මේ චිනී කියන්නේ වෙනස්ම කෙනෙක්. අය කියනවා ඔයා බය නොවී ඉන්නකෝ හීරෝ මහත්තයා. මේ චිනීත් ඔයාට කැමති. ඒ නිසා තමයි මං ඔයාට මගේ ලට්ටු ටික දුන්නේ. ආරෙන්ට මතක් වෙනවා මල්ලී කියපු දේවල්. මේ ෆුටේජ් එකෙන් ඉම්ලි වැරදි කියලා ඔප්පු වෙනවා කියලා. ආරෙන් ඊට පස්සේ චිනීට කියනවා එමනම් මිස් ෂුගර් ඔයා ටිකක් රෙස්ට් කරන්න ඕනේ. මං ඉක්මනටම එන්න. එළියට වෙලා ආරෙන් මල්ලීට කියනවා සාක්ෂි ටික අරගෙන එන්න මිසස් චතුර්වේදී. අපි දැන් පොලිස් ස්ටේෂන් එකට යන්න ඕනේ. මල්ලී හිතනවා දැන් ඉතින් කාටවත්ම ඔයාව බේරගන්න බෑ ඉම්ලි. මං එනවා මිස්ටර් රාතෝන්. ඉම්ලි නම් එවෙනකොටත් හිරගෙදරට වෙලා අන්නන ගමන් ඉන්නේ. මෙතේ එනවා ඉම්ලිව හම්බ වෙන්න. ඇවිල්ලා කියනවා චිනීට සෙහියාවා කියලා. ඉම්ලි අහනවා අනේ අම්මේ ඔයා චිනීව හොස්පිටල් එකේ තනියම දාලා ආවද? මෙතේ කියනවා නෑ නෑ ආරියන් මහත්තයා ඉන්නවා. ඉම්ලි අහනවා අම්මේ ඔයා යත් එක්කයි චිනීව දාලා ආවේ? එයාට එයාගේ මහත්තයාකම ඇරුණාම වෙන වටින කිසිම දෙයක් නැහැ. එයා එතන ඉන්න එකක් නෑ අම්මේ. මිතේ කියනවා නෑ පුතේ ඔයා බය වෙන්න එපා. ඒ කියනවත් එක මාරයන් හිරගෙදරට ඇවිල්ලා. ඉම්ලි කියනවා අම්මා දැක්කනේ අර අසනීප තරුවව හොස්පිටල් එකේ තනියම දාලා මේ මනුස්සයා මෙතනට ඇවිල්ලා. මේ ඇවිල්ලා තියෙන මාව විනාශ කරලා දාන්න. ඉතින් මාලනී ෆොටේජ් එක පොලිස් ඔෆිසර්ට දෙනවා. ඔෆිසර් අහනවා මේ සාක්ෂි වලින් ඇත්තටම ඔප්පු වෙනවද? ඉම්ලි අර දරුවන්ට විසයකත කරපු කෑම කන්න දොන්න කියලා. මල්ලී කියනවා ඔෆ් කෝස් ඔෆිසර්. එවලාවේදී ආරියන් කියනවා නෑ ඔෆිසර්. මල්ලී පොදුම වෙලා බලනවා. ආරියන් කියනවා මේකෙන් ඔප්පු වෙනවා. ඉම්ලි නිර්දෝෂී කියලා. මේ වීඩියෝ එක අරගෙන තියෙන කවුරු හරි හිතාමතාම ඉම්ලි දීපු නඩුවල විසයකත කරලා කියලා පෙන්නන්න. මල්ලී කියනවා මේ ලඩුව අරගෙන ආවේ ඉම්ලි. ඒවා කාලා තමයි අර දරුවෝ අසනීප වුණේ. නිර්දෝෂී කියලා ඔප්පු කරන්න ඔයාගම වෙන සාක්ෂියක් තියෙනවද? ආරියන් කියනවා සාක්ෂි දෙන්නේ මම. චිනී අසනීප වෙන්න කලින් ඒ විසයකතු කරපු ලඩු දෙකක් ඇවා. හැබැයි මම උදේ ඉඳගෙන ඉම්ලි හදපු ලඩු වලින් තුනක්ම කාලා ඉන්නේ. මං ගාව හතරවෙනි එකක් තියෙනවා. ඉම්ලිටත් මතක් වෙනවා ආරියන් කියපු කතාව. චිනී ආරියන්ට ලඩුවක් දුන්න කියලා. ඊට පස්සේ ස්කූල් එකට ඇවිල්ලා ඔහු ලඩුවක් ඇවා. ඒ වගේම ඔහෝ තවත් ලඩ්ඩු අරගෙන තියෙනවා. ඉම්ලි හදපු ලඩ්ඩු තුනක්ම කාලා
ඔහු කිසිම අසනීපයක් නැතුව ඉන්නවා කියන්නේ ඉම්ලගේ ලඩ්ඩවල කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒ කියන්නේ සම්පූර්ණ වැරද්ද අනිත් කේටරස් ලගේ කියලා ආරෙන් කියනවා. පස්සේ අපව ඔහු කියනවා. මං කියන්න උත්සාහ කරපු පොයින්ට් එක මේක නෙමෙයි. මං ගව හතරවෙනි ලඩ්ඩුවක් තියෙනවනේ. ඔයාලට පුළුවන් මේක ලැම්බෙකට දාලා හරි පරීක්ෂා කරන්න. මට හොඳටම විශ්වාසයි. මේවට එහෙම කිසිම වසක් විසක් එකතු කරලා නැහැ කියලා. ඒ වගේම මට පුළුවන් ඔයාලා ඉස්සරහා මේක කාලා පෙන්නන්න. ආර්යන් මේ ලඩ්ඩු කැල්ලකත් කනවා. ඔෆිසර් ඉස්සරහා කාලා පෙන්නනවා. මාලනී නම් ඉන්නේ හොඳටම ඩිසපොයින්ට් වෙලා. ආර්යන් කියනවා සර් ඒතර ටික ඔයාට පුළුවන් ලැබ් එකට අරගෙන යන්න. හැබැයි ඉතින් ඊට කලින් එම්ලිව රිලීස් කරනවා නම් හොඳයි. ඔෆිසර් කියනවා ඒකේ තේරුම කේටරස්ලා අරගෙන ආපු කෑමවල තමයි වස තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ එම්ලි නිර්දෝෂී. කොමාරේ මාලනී ඇගේ ෆෝන් එකත් ඉල්ලගෙන මෙතනින් යනවා ඉක්මනටම. මෙතේ වැළඳ ගන්නවා එම්ලිව. ඒ වගේම මෙතේ තැන්ක්ස් ගන්නවා ආරයන්ට. එම්ලි චිනේ දෙන්නම බේරුණේ අහු නිසා. ආරයන් කියනවා මට ස්තුති කරන්න ඕන නෑ අම්මේ. මං කරේ එකම එක දෙයයි. ඒ ඇත්තට උදව් කරපු එක. බලමු ඊළඟට මොකද වෙන්නේ.